අතිශය වැදගත් ලේඛනයක් අපිට ලැබිලා තියෙනවා. 2024:31 තමයි මේ වාර්තාව නිකුත් වෙලා තියෙන්නේ. මේක වැදගත්, මොකද අපි අඛණ්ඩව රටේ මිනිස්සුන්ගේ සිවිල් සංවිධානවල, ඒ වගේම මේ රටේ සමස්ත ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අපි අඛණ්ඩව හන්නගෙන සංවිධානයක් හැටියට මේ වාර්තාව ඉතාම වැදගත් වාර්තාවක්. මේ වාර්තාව නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාව විසින්. මේ වාර්තාව කියන්නේ මේක හරියටම ගත්තොත් එහෙම මේක ඇවිල්ලා තීන්දුවක්. ඒ තමයි ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාව 2024 පස්වෙනි මාසයේ 30 වෙනිදා නිකුත් කරනවා. එහි සභාපති කොමසාරිස් තුමා ඇතුළු අනිකුත් සාමාජිකයන් විසින් අත්සන් කරලා එක්තරා මානව හිමිකම් කඩකිරීමක් සම්බන්ධයෙන් කරපු පැමිණිල්ලක විමර්ශනයක ප්‍රතිඵලය තීන්දු. එතකොට මේ කාරණේ අපිට වැදගත් වෙන්නේ. මේක ගැන අපි මීට කලිනුත් අවස්ථා කීපයක් මේ ගැන අපි කතා බහ කරලා තියෙනවා. මේක වෙච්ච ගමන්මත් අපි කතා කරා, ඊට පස්සෙත් අපි කතා කරා. මොකද ඒ සිදුවීම වෙච්ච විදිහ එක සිදුවීම් මාලාවක් තුල තමයි ඒ සිදුවීම් වෙලා තියෙන්නේ. එතකොට ඒ සිදුවීම් මාලාව ඇතුලේ අපි දැක්කා 2024 ජනවාරි 1 වෙනිදා මේ රටේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අලුත් අවුරුද්දට නව වසරට හාහාපුරා කියලා වැඩ ඇල්ලුවේ අර සොකඩ යුක්ති මෙහෙයුම කබ්බෙක් පුම්බන්න, කබ්බෙක්ව පොලිස්පති කරන්න, පුස්සෙක් පොරක් කරන්න කරපු යුක්ති මෙහෙයුම, සොකඩ යුක්ති මෙහෙයුමට ප්‍රොපගැන්ඩ එකක් ගෙනල්ලා ඒක පුම්බන්න මහත් දැවැන්ත ප්‍රොපගැන්ඩ එකක් කරා. මාර්කටිං ස්ට්‍රැටජි එකක්, ප්‍රොපගැන්ඩ එකක් කරා. මාර්කටිං වැඩක් කරේ. මොකද්ද කරේ? ඒ තමයි දෙහිවල තිබිච්ච සෝල් බීච් කියන අවන්හල හෝටලය බැකෝ යන්ත්‍ර 3ක් විතර දාලා පොලිසිය 400ක් විතර එතනට ගිහිල්ලා නේ DIGලා, SSPලා, ASPලා, CIලා නේ IPලා ඉඳලා අර ගර්භාෂයෙන් එළියට බහපු ගමන් ඉන්න පොලිස් කොස්තාපල් දක්වා 70 බුරුත්තක් ගිහිල්ලා මාර මාධ්‍ය සම්දර්ශනයක් දාලා අර ඉදිකිරීම කුඩුපට්ටම් කරලා දානවා. අර අවුරුදු 3-4ක් තිස්සේ ගොඩනගපු ගොඩනැගිලි එක පැයක් දෙකක් ඇතුළත මේ ගොන් නඩේ ගිහිල්ලා බිමට සමතලා කරනවා. එතකොට ඒ වෙනකොට ඊට පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වා වැඩේ පත්තු වුණා. මුලින් කිව්වා මේක මුදල් විශුද්ධීකරණයට අදාළයි, මේක කුඩු ජාවාරම්කාරයෙක්ටයි ඇයිති, මේ ගැන අපි දැන් හොයාගෙන යනවා, අපිට විශ්වාස කරන්න පුළුවන් බුද්ධි තොරතුරු ලැබිලා තියෙනවා කියලා ඒ වගේ පොලිසිය පැත්තෙන් විවිධ කතාවා. ඒ අතරතුර වැඩේ ඇනගත්තා, වැඩේ කෙල වුණා කියලා තේරුණාට පස්සේ අන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා අනේ අම්මෝ සුදු පුතේ අපි නම් නෙමේ මේ වැඩේ කරේ, අපි කරේ මේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපෙන් ආරක්ෂාව ඉල්ලුවා, මෙන්න මෙහෙම අනවසර දිගිරීමක් තියෙනවා කඩලා දාන්න, ඒක කඩලා දාන අයට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අපි ආරක්ෂාව දීපියක තමයි කරේ කියලා අන්න මාධ්‍ය ප්‍රකාශක ගිරා පෝතකයා ඇවිල්ලා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනවා. මරුනේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේ මම කියන 2024 මැයි 30 වෙනිදා මේ මානව හිමිකම් කමිෂන් සභාව විසින් නිකුත් කරලා තියෙන තීන්දුව ඇවිල්ලා ඔන්න ඔය ජනවාරි 1 වෙනිදා 2024 දෙහිවල සෝල් බීච් කියන හෝටලේ කඩා බිඳ හෙලීම මගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වුණාය කියලා රිෆා මහත්මිය සහ සම්පත් කියලා පැමිණිලිකරුව දෙදෙනෙක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කළමන අධ්‍යක්ෂ ජෙනරාල්ට, ඒත් එක්කම දෙහිවල ස්ථානාධිපතිවරයාට පොලිසියේ, ඒත් එක්කම මංගල දෙහිදිංය එවකට පොලිස් අධිකාරී කාර්යාලය ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ඊට අමතරව නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර දකුණ මාරපණ කියන අයට විරුද්ධව දාපු මූලික අයිතිවාසිකම් කඩ වුණාය කියන පැමිණිල්ලට අදාළ විමර්ශන. දැන් මේකෙදි අදාළ පැමිණිලි කරුවෝ
ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් තුනක් කඩ වුණාය කියලා මේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ පැමිණිල්ලෙන් කරුණු ගොනු කරලා තියෙනවා. පළවෙනි එක තමයි මේ ආකාරයට වෙනත් හෝටල් හා අවන්හල් එම ස්ථානයේ තිබුණද මෙම ස්ථානයේ පමණක් ඉවත් කිරීම තුළින් තමාව වෙනස් කොට සැලකෙන බවත් වෙනස් කොට සැලකීම සමානයන්ට අසමාන ලෙස සැලකීම හරි ඊට අමතරව දෙක තමා නීත්‍යානුකූලව පවත්වාගෙන ගිය ව්‍යාපාරය මෙසේ කඩා දැමීම තුළින් තමාට නීත්‍යානුකූල රැකියාවක් වෙළඳ ව්‍යාපාරයක් කිරීමට ඇති අයිතිය මෙන්ම එම ආයතනයේ සේවය කළ අයවුන්ටද නීත්‍යානුකූල රැකියාවක යෙදීමේ අයිතිය අහිමි බව. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවා පැහැදිලිව කැමැති නීත්‍යානුකූල රැකියාවක යෙදීමේ අයිතිය කැමැති ව්‍යාපාරයක නිරත වීමේ අයිතිය ඒක මූලික අයිතිවාසිකම. අන්න ඔවුන්ගේ කඩවෙච්ච දෙවෙනි අයිතිවාසිකම. තුන්වෙනි කාරණය තමයි නීතියේ සර්ව සාධාරණත්වය. ඇයි? එහා පැත්තේ දෙකක් තියෙනවා දෙපැත්තේ. ඒ දෙක එහෙම්ම තියලා මැද එකට කෙලිනවා. මරුනේ වැඩි. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ පොලිසිය හරි ටාගට් එකක හිටියා. ඒ කියන්නේ පොලිසියට දොස් කියන්න බෑ. ඇයි? පොලිසිය ඉන්නේ ඕනම අනක්‍රියාත්මක කරන්න. එහෙමයි මේ පොලිස් කාර්යෝ හිතන් ඉන්නේ. ඒකයි අපි එදා ඉඳන් දැන් අවුරුදු 3-4 ඉඳන් අපි කියනවා ඉහළින් ලැබෙන අන අනීතික නම් ඒ අන ක්‍රියාත්මක කරන්න යන්න එපා කියලා. ඇයි? අනීතික අන ක්‍රියාත්මක කරලා යම් අධිකරණ මේ කාර්යයකට ගියොතින් ඒකේ පනිෂ්මන්ට් එක දඬුවම විඳින්න වෙන්නේ තමාට තනියෙන් කියන කාරණේ අපි කියලා තියෙනවා. ඒ නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ විදිහට වෙනස් කොට සැලකීම රැකියා කැමැති ව්‍යාපාරයක හෝ රැකියාවක නිරත වෙන්න තිබිච්ච අයිතිය නීතියේ රැකවරණය සර්වසාධාරණ විය යුතුයි කියන මූලධර්ම කියන මූලික අයිතිවාසිකම් ත්‍රිත්වයම කඩවීමක් සිද්ධ වෙනවා. එතකොට දැන් පොලිසිය මොකද්ද මේ කරන්න හදන්නේ? පොලිසිය බලනවා ජනවාරි පළවෙනිදා. මොකද 2023 දෙසැම්බර් මාසේ 11 වෙනිදා ඔය වර්තමාන පොලිස්පතිවරයාට විරුද්ධව මේ රටේ උත්තරීතර අධිකරණයේ වෙච්ච ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ඉතිහාසගත නඩු තීන්දුවක් ලබා දෙනවා මූලික අයිතිවාසිකම් නඩුවක් සම්බන්ධ. ඒ තමයි ඔය කියන දේශබන්දු තෙන්නකෝන් කියන පොලිස්පතිවරයා මිරිහානේ පොලිස් අධිකාරි වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී මේ රටේ පුරවැසියෝ 4 දෙනෙක් ඇඳුම් ගලවලා නිර්වස්ත්‍ර කරලා ත්‍රිවිල් රබර් පටි වලින් ගහලා ඔවුන්ගේ ලිංගේන්ද්‍රවල සිද්ධාලේප ගස්සෝලා ඔවුන්ව ක්‍රූර අමානුෂික අවමන් සාගත දඬුවමකට හැසිරීමකට ලක් කරාය කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථාව අනුව ඒ මූලික අයිතිවාසිකම කඩ වුණාය කියලා ඔවුන්ට දේශබන්දු තෙන්නකෝන්ගේ පුද්ගලික මුදලින් 105ක වන්දියක් ගෙවන්න කියලා නියම කරනවා. එතකොට ඒ වගේ තුච්ච වදකෙක් පොලිස්පති කරන දැවැන්ත මෙහෙයුමක ඔය මහජන සාමය ආරක්ෂාව භාර තිරාන්නාලස ඇමතිවරයා අකණ්ඩව යෙදිලා හිටියා. ඒ නිසා දෙසැම්බර් 11 වෙනිදා ඒ වැඩේ එහෙම වුණාම දෙසැම්බර් 17 වෙනිදා ඔවුන් පටන් ගන්නවා යුක්තිය කියලා මෙහෙයුම. අපි කිව්වා මේ යුක්තිය කියන්නේ ප්‍රොපගැන්ඩ එකක් කියලා. අපි කිව්වා යුක්තිය කියන්නේ කබ්බෙක් පොරක් කරන්න, පුස්සෙක් වැඩ්ඩෙක් කරන්න දඟලන ප්‍රචාරක ව්‍යාපාරයක් කියලා. අපි කිව්වා එක මිනිහෙක්ව පුටුවක ඉඳන් මේ රටේ අති විශාල ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා කියලා. ගෙවල් වල බුදියගෙන හිටපු කොල්ලෝ තාත්තලව මේ පොලිසිය කුදලගෙන ගියා. ගිලා අතින් කුඩු දාලා ඔවුන්ව හිරගත කරා. දැන් එහෙම කරපු එක දෙසැම්බර් 17 වෙනිදා පටන් ගත්ත වැඩේ ෆුල් පිකප් කරන්න ඕන වෙනවා පොලිසියට. පිකප් කරන්න. ඒකට මොකද තෝරගන්නේ? ඒකට තව තව සාධක ආවා. හමුදාවේ ඉහළම නිලධාරියෙක් අයිති ඔය පැත්තම තියෙන හෝටලයක ව්‍යාපාර කටයුතු කඩාගෙන වැටෙනවා මේ හෝටලය ක්‍රියාත්මක වීමත් එක්ක. මේක ඇවිල්ලා බිස්නස් ඉෂු එකක්. මේකල ව්‍යාපාරික ප්‍රශ්නයක්. මේක ව්‍යාපාරික තරහක්. ඒකට එකතු වෙනවා අදාළ ඇමතිවරු පොලිස්පතියා ඒකට එකතු වෙනවා අනෙක් ඔය ඉන්න සියලු කට්ටිය එකතු වෙලා තමයි මේක ඒකාබද්ධ මෙහෙයුමක් හැටියට ක්‍රියාත්මක කරනවා. හැබැයි සියලු දෙනාගේ හෙළුව සියලු දෙනාගේ නිර්වත මෙන්න මේ මානව හිමිකම් කමිෂන් සභාවේ තීන්දුව හරහා එළියට ඇවිල්ලා තියෙනවා. අවාසනාවකට මොකද්දෝ හේතුවකට
ඒ පොල් ඒ හෝටලේ සෝල්බි චෝටලේ පාලන අධිකාරි අපි එකත් කියන්න එපැ. මේ මානව හිමිකම් කමිෂන් සභාවට කරපු පැමිණිල්ලට දේශබන්දු තෙන්නකෝන්ව වගඋත්තරකාරයෙක් කළ නෑ. වගඋත්තරකාරයෙක් කළ නෑ. අපි හිතනවා ඒකත් ඩීල් එකක් කියලා. අපි හිතනවා ඒකත් ඩීල් එකක්. ඒක පිටිපස්සේ ඩීල් එකක් තියෙන්න ඕනි කියලා අපි හිතනවා. හැබැයි දැන් අපිට ආරංචි මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා තියෙනවා කියලා දේශබන්දු තෙන්නකෝන් ඒකේ නම් වගඋත්තරකාරයෙක් හැටියට ඉන්නවා කියලා. ඒ නිසා අපි හිතනවා මුලින් වරද්දගත්ත තැන ඒගොල්ලෝ පස්සේ හදාගන්න ඇති කියලා. පස්සේ හදාගන්න ඇති කියලා. මොකද මේ වගේ පොලිසිය 400ක් විතර ඇවිල්ලා වෝටර් කැනන් දෙකක් විතර ගෙනල්ලා කැරලි මර්ධන ඒකකයේ යුනිට් 3ක් ගෙනල්ලා බැකෝ 3ක් ගෙනල්ලා ගල්කිස්ස කොට්ටාෂයේ පොලිස් ස්ථාන 6ක් ඒකාබද්ධව මෙතන්ට ඇවිල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඊට පස්සේ SSP ඊට පස්සේ ASP ගේ ඉඳලා මහා බලෑණියක් එකතැනට ගොනු වෙලා මේ වගේ දැවැන්ත වැඩක් කරන්න බෑ පොලිස්පති නොදැන කරන්න බෑ වැඩබල්ල පොලිස්පති නොදැන. එතකොට දේශබන්දු තෙන්නකෝන් වැඩබල්ල පොලිස්පති නොදැන එහෙම දෙයක් කරන්න බෑ. නොදැන එහෙම දෙයක් කරන්න බෑ. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේක හුදකලා සිදුවීමක් නෙමෙයි. මොකද්ද කිව්වේ? කුඩු ජාවා අලංකාරයක් කිව්වා. අන්තිමට මේ මනුස්සයා ප්‍රෙස් එකක් තියලා කිව්වේ මොකද්ද? දේශබන්දු තෙන්නකෝන්ට සල්ලි දුන්නා කියලා කිව්වා. දේශබන්දු තෙන්නකෝන් කියන විදිහට කැම සප්ලයි කරයි කියලා කිව්වා. දේශබන්දු තෙන්නකෝන් ළඟේ වැඩවලට ෆන් කරයි කියලා කිව්වා. දැන් ඒවා දේශබන්දු තෙන්නකෝන් නෑ කියන්න පුළුවන්. ඒ මනුස්සයා ප්‍රසිද්ධ මාධ්‍යණ කිව්වේ ඒ හෝටලේ අයිතිකාරය ඇවිල්ලා ඉවර. අනික එක දැන් මොකද්ද මේ පොලිසිය විසින් කරන කාරණේ? දැන් අර මැක්ක න්‍යාය තමයි ඒ දවස්වල ක්‍රියාත්මක වුණේ. වෙන මොන මගුලකින් අල්ලගත්තත් ඌ යුක්තියෙන් අහුවෙච්ච එකෙක් වුණා. ඇයි? හැමෝටම හරි ජනප්‍රියයි, හැමෝටම හරි ෆැමිලිය දැනෙනවා යුක්තිය කිව්වට පස්සේ. ඔය පොලිසියේ ඉන්න ප්‍රජා පොලිස් කමිටු ගිහිල්ලා බෝධි පූජා තියෙනවා, පූජා තියෙනවා, පොල් ගහනවා. ඇයි? යුක්තියට සෙත් පතලා. උන් දන්නේ නැහැ උන් මේ වක්‍රාකාරයෙන් සෙත් පතන්නේ වදකෙක්ව පොලිස්පති කරගන්නේ කියලා. ඒක උන් දැනන් හිටියේ නැහැ. එහෙම එකක් තේරුන්නේ නැහැ. දැන් මොකද්ද උනේ? ඊට පස්සේ උනේ දැන් මේ සෙට් එකම ගිහිල්ලා මේක කඩා බිදලා දාන්න හදනවා. කඩා බිදලා දාන්න හදනවා. එතකොට මේ හෝටලෙට අයිති ඉඩමේ කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් අයිති වෙන්නේ දුම්රිය අධිකාරියට. එකක් අයිති වෙන්නේ දුම්රිය අධිකාරියට. හරි. එකක් අයිති වෙන්නේ දුම්රිය අධිකාරියට. එතකොට අනිත් එක අයිති වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට. අනිත් එක අයිති වෙනවා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. හැබැයි මේ ගොබ්බසෙල්ලා සෙට් එක කියලා කඩන්නේ කොයි එකද? වැඩියෙන්ම කඩලා තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති භූමි භාගයේ පිහිටපු ගොඩනැගිල්ල. මේක අපි කලින් කියලා දිනනවා. එතකොට හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති පර්චේස් 6.03ක ඉඩමට, හරි, 0.03ක ඉඩමට මොවුන් විසින් ඒ වෙනකොට ඔවුන් ගෙවලා තිබ්බා විශාල මුදලක් බදු හැටියට. ඔවුන් විසින් ගෙවලා තිබ්බා. එතකොට එහෙම ගෙවලා තියෙනකොට රුපියල් 25,53,000ක් මේ සෝල් බීච් හෝටලය ගෙවලා තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවට. ඒ ඉඩම පරිහරණය කරනවට බදු හැටියට. ඒකට ඔවුන් සතුව බදු කිවිසුමක් තිබ්බා. අපි දැක්කා ඒ සෝල් බීච් හෝටලේ කළමනාකාරීත්වය විසින් ඒ ආසන්නයේම තිබිච්ච මාධ්‍ය හමුවල ඒ බදු කිවිසුම පෙන්නවා. මේ මානව හිමිකම් කමිෂන් සභා වාර්තාවක් කියනවා එහෙම බදු කිවිසුමක් තියෙනවායි කියලා. දැන් එතකොට වෙරළ සංරක්ෂණ අධිකාරියට තියෙන මොන අයිතියක්ද, මොන අප්පද මේ ඉන්න මේ ගොබ්බ පුතාලට බාර දුන්නේ? තමන්ට අයිති වෙරළ සංරක්ෂණ ඒ පැත්තෙන් කඩන්න පටන් ගන්න ඕනේ. අයිති නැති කඩන්න ඒක කැඩීමත් වැරදි. මොකද ඒක විධානය නිසි පරිදි උනේ නැහැ කියලා මේ මානව හිමිකම් කමිෂන් සභා වාර්තාවේ කියනවා. හරි, මානව හිමිකම් කමිෂන් සභා වාර්තාවේ කියනවා. දැන් මේක බලය පවරන්නේ කොහොමද? පොලිසියෙන් උදව් ඉල්ලන්නේ කවද්ද? 2024 ජනවාරි 1 වෙනිදා. හරිද? කවුද එන්නේ? වෙරළ සංරක්ෂණයේ සහකාර අධ්‍යක්ෂකවරයා 2024 ජනවාරි 1 වෙනිදා මේ කඩපු දවසේම පොලිස් ස්ථානයේ වෙත පැමිණ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ඉල්ලා MOIB 397 ඇලේර 01 ඇරදේ පැමිණිල්ලක් සිදු කරන ලද බවත්. දැන් බලන්න මේ පොලිසිය කොච්චර කාර්යක්ෂමයිද කියලා. නේ, එදා ජනවාරි 1 වෙනිදා උදේ ඇවිල්ලා මේ වෙරළ සංරක්ෂණයේ අධ්‍යක්ෂකවරයෙක් කියනවා, කළමනාකාර අධ්‍යක්ෂක සහකාර අධ්‍යක්ෂකවරයෙක් කියනවා, අපිට මෙන්න මේක අනවසර ඉදිකිරීම කඩා ඉවත් කරන්න ඕනේ, අපිට ඒකට ආරක්ෂාව දෙන්න කියලා.
දැන් මේ රටේ හිටිය මතකද මතක දන්නේ මතකද ඩයනා කියලා එක්කෙනෙක් මතකද ඩයනා කියලා පාර්ලිමේන්තුවේ හිටිය නයිට් ලයිෆ් එක ගැන කතා කරේ නේ මතකද අන්න එයා ඒ බබා මතක තියාගන්න ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරානේ නේ තීරණය කරානේ දැන් ඒ තීරණය කළා කොච්චර කාලද මාසයකට වැඩි දැන් ඩයනා කොහෙද ඉන්නේ හිරගෙදර වෙන්නේ නැති නේ අර මිරිහානේ තියෙනවා ඔය වගේ වීසා නැතුව මේ රටේ ඉඳලා අහුවෙච්ච විදේශිකයෝ දාව රැඳවුම් මධ්‍යස්ථානය දැන් ගිහිල්ලා බලන්න ඩයනා එතන ඇති රෙද්ද තමයි රෙද්ද තමයි දැන් මේ ව්‍යාජ ව්‍යාජ තොරතුරු මැතිවරණ කමිෂන් සභාවට පාර්ලිමේන්තුවට ගරු අධිකරණයට ඉදිරිපත් කරාය කියලා ඕනෑවටත් වඩා සාක්ෂි තියෙන ඩයනා අදටත් එයාගේ ගෙදර නැත්තම් ඔය ඇමති කෙනෙක්ගේ ගේක වෙන්න ඕන ඔය දෙක එකක් වෙන්න ඕන නැත්තම් ඔය ඇමති කෙනෙක්ගේ ගේක වෙන්න ඕන හරි අපි හිතන්නේ යාගේ ගෙදරට වඩා ඇමතිගේ ගෙදරට ඉන්න පුළුවන් ඒක ලේසි වැඩි දැන් අර එදා උදේ දාපු කම්ප්ලේන් එකට 400ක පොලිස් බටේලියන් එකක් එක්ක ගිය පොලිසිය තිබිච්ච කාර්යක්ෂමතාවේ මේ රටක් අඳපු පාර්ලිමේන්තුව නොමග යවපු මැතිවරණ කමිෂන් සභාව රවට්ටපු අධිකරණයට අපහාස කරපු අධිකරණයට කූටලයකට ඉදිරිපත් කරපු දයන සම්බන්ධය තිබ්බේ නැහෙනි තාමත් නැහෙනි හැබැයි එහෙම නැති එක කොහොමද කොහෙවත් තියෙන සෝල් බීච් හොට් දැන් සෝල් බීච් හොට්ලේ තිබ්බහම දැන් එදා මේක උන් නැත්තම් මුන්ට රටට මාර ප්‍රශ්නයක් වෙන්න තියෙන්නේ නැති මාර ප්‍රශ්නයක් වෙන්න තියෙන්නේ නැති ඒකනේ මෙච්චර කාර්යක්ෂම වෙන්නේ ඒකනේ මෙච්චර කාර්යක්ෂම වෙන්නේ හරි ඒ නිසා මේ පොලිසිය තියෙන දෙපිඩි පිළිවෙත් අපිට මේ හැම දෙයකින්ම මනාව පැහැදිලි වෙනවා හරි මනාව පැහැදිලි වෙනවා එතකොට ජලවිදෙන් රථ එකක් කැලණි මන්දිර කණ්ඩායම් දෙකක් ගල්කිස්ස කොට්ටාෂය අනුත පොලිස් රාජයේ 137ක් ගල්කිස්ස කොට්ටාෂයේ පොලිස් ස්ථාන 6ක මූලිකත්වයෙන් දැන් ඔන්න ක්‍රියාත්මක වුණායි කියලා මේකෙදි කියනවා එතකොට ඊට අමතරව කියනවා දැන් මේ ඇස්සේ හොයනව මොනවද දැන් එක එක පටලවන්න හදනවා තව මොනවද දැන් කියනවා අයිතුලේ සුපයාගත් වත්කම් සම්බන්ධයෙන් ඒ කියන්නේ මුදල් විශුද්ධීකරණය යටතේ මොන මගුලක්වත් තාම කළා නැහැ මොන මගුලක්වත් කළා නැහැ ඇයි වැඩේ හත් පොලේ ගාගත්තා හත් පොලේ ගාගත්තට පස්සේ තැනක් පියදානකොට තැනක් හොදනකොට තව තැන් තුන හතරක වද්ද ගන්නවා තව තැන් තුන හතරක වද්ද ගන්නවා මං කියන්නේ ඇමතිය ලැජ්ජ වෙන්න ඕනේ පොලිස්පතිය ලැජ්ජ වෙන්න ඕනේ හැබැයි අවසනාවට මුන් එකෙක්ටවත් ලැජ්ජ නැහර නැහැ ඒ නිසා අපිට දැන් ලැජ්ජාව මුන්ට දැනෙන්නේ නැහැ ඊට පස්සේ මේක යුක්තිය මෙහෙමට අදාළව ලද තොරතුරක් මත 2023 12 7 වෙනිදා නේ ගල්කිස්ස කොට්ටාෂ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතා විසින් දෙහිවලට කියනවා දැන් මංගල දෙහිදෙනිය අපේ මිත්‍රේ මංගල දෙහිදෙනිය මහත්තයා ඒ කරපු වැඩේ කොච්චර හොඳයිද කියනවනම් අද මංගල දෙහිදෙනිය කොහෙද ඉන්නේ අද මංගල දෙහිදෙනිය ප්‍රොමෝෂන් එකක් හම්බෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිරෙක්ටර් CID ඩිරෙක්ටර් CID දැන් කවුරු හිතනවද මේ අතර සම්බන්ධයක් නැහැ කියලා කවුරු හිතනවද මෙව්වා නිකන් මේ ඉබේ පහළ වෙලා මංගල දෙහිදෙනිය මාර වැඩෙක් ඉඳගෙනලා ඩිරෙක්ටර් CID කරා කියලා එහෙම හිතාගෙන ඉන්න ඊට පස්සේ එතකොට මේ කියන කාරණෙත් එක්ක මේ කියන කාරණෙත් එක්ක බදු ගෙවලා අදාළ අවසරය සහිතව කටයුතු කරා කියන කාරණේ ඉතාමත් පැහැදිලි වෙනවා හරි ඉතාමත් පැහැදිලි එතකොට දැන් මේ පනත ප්‍රකාරව මේ පනත ප්‍රකාරව මේක කඩා ඉවත් කරන්න නම් ගතියුතු ක්‍රියාමාර්ග ගන්නවක් තියෙනවා මම දැන් ඒක ඇල්ල කියන්න හදන්නේ නැහැ කාලේ වෙලාව නැති නිසා ගතියුතු ක්‍රියාමාර්ග ගන්නවක් තියෙනවා හැබැයි නිශ්චිතවම වෙරළ සංරක්ෂණ අධිකාරිය විසින් මේ ක්‍රියාමාර්ග අරගෙන නැහැ කියලා මේ මානව හිමිකම් කමිෂන් සභා වාර්තාව පැහැදිලිව කියනවා. දැන් අහන්න පුළුවන් ඇයි මේකට තිරන්නල සම්බන්ධ වෙන්නේ කියලා. මෙන්න මෙහෙම කියනවා. 2023 12 23 මහමි ප්‍රකාශ කරන සඳහන් මෙම අනවසර ඉදිකිරීම පිළිබඳව 2023 දෙසැම්බර් 28 වෙනිදා දවස මතක තියාගන්න. 23 දෙසැම්බර් 28 වෙනිදා මහජන ආරක්ෂක ඇමතිතුමාද මා වෙතින් විමසා සිටිනලාදී. ඇමතිතුමා ඉතාමත් හොඳ උනන්දුවෙන් මේ වගේ ඒවට කටයුතු කරනවා. අපි ඒ උනන්දුව අගය කරන්න ඕනේ. මොකද ඒවා හරි හොඳයි වැඩ. ඒ උනන්දුව දිගටම තියාගන්න ඕනේ. හැම දෙයක් ගැනම. විශේෂයෙන්ම ඇමතිතුමා ඩයනා ගැනත්. හරි ඒ වගේ ඒවා ගැන හොඳ උනන්දුවක් තියාගන්න හොඳයි ඒක. ওই උනන්දුව දිගටම තියාගන්න. ඒතර හොඳ පුතා වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ සියලු කරුණු ගත්තට පස්සේ මේ කරපු අසමජ්ජාති වැඩේ මේ ව්‍යාපාරික තරඟය තුල ඇතිවෙච්ච ව්‍යාපාරික තරහ පිරිමහන්න ගිය මේ වැඩේ අවසානයේ මේ මිනිස්සු මහා අසික්කිත කැත ලැජ්ජ නැති බලු විදියට තුච්ච විදියට ගොනු කරනවා යුක්තිය මෙහිමුට හරි ඒක තමයි අවසාන වශයෙන්ම සිද්ධ වෙච්ච කාරණා
සිද්ධ වෙච්ච කාරණ. දැන් මේක කඩන්න බලය තියෙන කාටද? කඩන්න බලය තියෙන්නේ වෙරළ සංරක්ෂණ අධිකාරිය. පොලිසිය මොකද්ද කරන්න ඕනේ? පොලිසිය කරන්න ඕනේ ආරක්ෂාව සපයන එක. හැබැයි පොලිසිය මොනවද කරන්නේ? පොලිසිය බැකෝ යන්ත්‍ර සපයනවා. පොලිසිය බැකෝ යන්ත්‍ර අයිතිකරුවන්ට දවස් දෙක තුනකට කලින් කතා කරලා කියනවා ලෑස්ති වෙලා හිටන් ජනවාරි පළවෙනිදාට වැඩක් තියෙනවා කියලා. ගිහාම කඩන්න ඕන ගොඩනැගිල්ල පෙන්වන්නේ පොලිසිය නිලධාරීන් විසින්. හරි. මොකද ඒක බැකෝ යන්ත්‍රේ. බැකෝ යන්ත්‍රේ රියදුරාගේ සාක්ෂියෙන් ඒක පැහැදිලි වෙලා තියෙනවා. හරි. පැහැදිලි වෙලා තියෙනවා. හරි. ඒක මානව හිමිකම් කමිෂන් සභාව මෙන්න මෙහෙමයි කියන්නේ. මේක වැදගත්. එහෙත් මෙම ඉවත් කිරීම සඳහා තවද මෙවැනි අනවසර ඉවත් කිරීමක් සිදු කිරීමේදී මම නෙමෙයි කියන්නේ මානව හිමිකම් කමිෂන් සභාවේ වාර්තාව. සිදු කිරීමේදී පොලිස් නිලධාරීන්ට අයත් කාර්යභාරය වනුයේ දැන් නැත්තම් උඹලා දැන්වත් මේක දැනගනින්න. නැත්තම් හැම රෙද්දෙම ඇඟිලි ගහන්න ගිහිල්ලා උඹලට වන්දි ගෙවන්න විතරක් නෙමෙයි උඹලගේ යුනිෆෝමුත් ගැලවිලා උඹලට වන්දිත් ගෙවලා රස්සාවක් නැති වෙලා පෙන්ෂන් එකක් නැති වෙලා ප්‍රොමෝෂනුත් නැති වෙලා උඹලගේ දුවා දරුවෝ පාරට වැටුනහම මේ එක ඉහළ ඉන්න තරුකාරයෙක් පටිකාරයෙක් ඔටුනුකාරයෙක් උඹලව බලන්න ඉන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ උඹලට තාම. ඒක තේරෙන්නේ කඩේ යෑමේ කොච්චර ඕනකම කියනවද කියනවනම් ඒ කොටස තේරෙන්නේ. ඒකයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. හරිද? මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදු කිරීමේදී පොලිස් නිලධාරියන්ට කාර්යභාරය වනුයේ අදාළ ආරක්ෂාව ඉල්ලීමේදී එම අවශ්‍යතාවය සපුරාලීම බව මානව හිමිකම් කමිෂන් සභාවේ අවධානයට ලක්වේ. එහෙත් මම නෙමෙයි කියන්නේ මානව හිමිකම් කමිෂන් සභාව. එහෙත් මෙවැනි මෙම ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර කැඳවීම් මාදී කටයුතු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කළ යුතුවද එම කටයුතු සිදු කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් බව පහත ප්‍රකාශය අනුව තහවුරු වේ. මොකද පහත ප්‍රකාශය? බැකෝ යන්ත්‍ර රියදුරු වන මණිමේල් වීරසිංහ සංජීව නෑනගල කියනවා. මොකද කියන්නේ? 2023 12/31 දින සවස වැඩ කරනකොට බොස් කිව්වා මට පොලිසියේ වැඩක් තියෙනවා ඒකට යන්න ලෑස්ති වෙන්න කියලා. ඒ අනුව අද උදේ දෙහිවල සෝල් බීච් එකට ආවා. පොලිසියේ ලොකු මහත්තුරු මට ගොඩනැගිල්ලක් පෙන්නලා කඩන්න කියලා කිව්වා. කවුද පෙන්නලා තියෙන්නේ? වෙරළ සංරක්ෂණෙන්ද? නෑ. පොලිසියේ ලොකු මහත්තුරු කියලා තියෙන්නේ. කාටද කියන්නේ? බැකෝරිය දුරට. හරිද? එතකොට ඉතාමත් පැහැදිලි වෙනවා. හරි? මේ අනුව ඉවත් කිරීම සඳහා ඒ අනුව ඉහත ඉවත් කිරීම සඳහා පූර්ව කටයුතු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නොව පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති බවට කරුණු නිරීක්ෂණය වන අතරම එම ඉවත් කළ යුතු කොටස පෙන්වීමද පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා ඇති බවට එමගින් කරුණු නිරීක්ෂණය වේ. රෙද්දක් ඇඳගෙන ඉන්න පුළුවන් ඈ? දැන් සැපද? ඒක තමයි අපිට අහන්න තියෙන්නේ. දැන් සනීපද? ඒක තමයි අපිට අහන්න තියෙන්නේ. මොන ලැජ්ජ නැති වැඩක්ද හලෝ? මොන ලැජ්ජ නැති වැඩක්ද? දේශපාලඥයන්ගේ ව්‍යාපාරිකයන්ගේ කටු සූප්පු කරලා ඔය ඇඳන් ඉන්න නිරුෆෝම් එකටත් ලැජ්ජයිනි. ඔය දෙපාර්තමේන්තුවේ ඉන්න හදවතට එකඟව වැඩ කරන උන් වැළපෙනවා. ඇයි? මේ ඉන්න 3-4 දිනෙක්ගේ කුප්ප වැඩ නිසා පොලිස් දෙපාර්තමේන්තුව බල්ලට ගිහිලා තියෙන්නේ. ඔක අර එදා මං කතාවක් කිව්වා. පොලිස් දෙපාර්තමේන්තුව බල්ලට ගියේ නෑ, බල්ලෝ පොලිසියට ඇවිල්ලා. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවම අද වෙනකොට බලු වෙලා තියෙන්නේ. ඒකයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. හරි. ඒනිසා ඉතාමත් පැහැදිලිව මේ කාරණය තුල තියෙනවා. හරි. ඉතාමත් පැහැදිලිව. ඊට අමතරව කියනවා අර ලැම්බෙනවා කියන බුද්ධිතරතුර පිළිබඳ ප්‍රශ්නගත වන අතරම මෙම ඉවත් කිරීම අනීතික හා පූර්ව සූදානම හේතුවෙන් මෙම පොලිස් බලයනි සූදානම් කරාද යන කරුණ මෙහිදී පැන්නගි. මොක කවුද මේ කියන්නේ? මානව හිමිකම් කමිෂන්. මේ සියල්ල සැලසුම් සහගතයි. එනිසා සියල්ලක් සැලසුම් සහගතව තමයි කරේ. නේ? සියල්ල සැලසුම් සහගතව කරේ. බලන්න පොලිසිය කාර්යක්ෂමතාවය. 2023 12/28 උක්ත අනවසර ඉදිකිරීම පවතින බව දෙහිවල ස්ථානාධිපතිරා දැනුම් දීම. 12/28 මහජන ආරක්ෂක ඇමතුමා පුද්ගලිකව මේ ගැන විමසා බැලීම. 12/29 අධ්‍යක්ෂක වෙරළ සම්පත් එම ඉවත් කිරීම ලිඛිතව දැන්වීම. 24/1 දින දෙහිවල වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට අධ්‍යක්ෂවද බලය එදා උදේ බලය පවරන්නේ. ඇත්තට මේ බලය පවරන්නේ මේක ඉවත් කරාට පස්සේ. ඊට පස්සේ 2021/1 ඉහත බලය පවරු කටයුත්ත 2024/1 දින පෙරවරු 9:30. හරිද? ඊට පස්සේ පැය 28/25 ඊටත් කලින්
සිදුකිරීමට නමයතිර සිදුකිරීමට පොලිසිය විසින් ආරක්ෂාවීලීම. බලන්න කාර්යක්ෂමතාව. බලන්න මේ ක්‍රියා පිටිවෙල. බලන්න එකිනෙක තියෙන සම්බන්ධතාවය මොන වගේද මේක වෙලා තියෙන්නේ කියලා. හරි. මොන වගේද මේක වෙලා තියෙන්නේ කියලා බලන්න. හරි. එතකොට ඊට පස්සේ මේ ඔක්කොම වුණාට පස්සේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? ආයි කියනවා. මේ කාරණේට මේ සෝල් බීච් හෝටලය දේශබන්දු තෙන්නකෝන් වැරදි වග උත්තරකාරයෙක් කරා නම් අද එයාටත් මේ නිර්දේශ අදාළ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ මෙන්න මානවීය කමිෂන් සභාවේ නිර්දේශ. එක නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙත සිදු කරන ලබන නිර්දේශය. පළමු වග උත්තරකරුවන් අධ්‍යක්ෂ ජෙනරාල් මෙහිදී ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර සුදුසු පියවර ගැනීමට කටයුතු කළ යුතුය. බලමු අපි යා කරයිද කියලා. දෙක පොලිස් පරිදිවරයා 2, 3, 4 යන වග උත්තරකරුවන් සම්බන්ධයෙන් මෙම සිදුවීමේදී ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සුදුසු පියවර ගැනීම කළ යුතුය. හොරාගේ අම්මගෙන් පේන අහනවා නෙමෙයි, හොරාගේ අම්මට කියනවා හොරාට විරුද්ධව දඬුවමක් දෙන්නයි කියලා. එතකොට හොරාගේ අම්මා මොකක් කරයිද? උට දඬුවම් කරයිද? නෑ, ඔළුව අතගාලා ඌට තව ප්‍රමෝෂන් එකක් දෙයි. 3 පැමිණිලිකරුවන්ට හා එහි සේවකයන්ට නීත්‍යානුකූල රැකියාවක් කිරීමේ අවස්ථාව අහිමි කිරීම හේතුවෙන් එම කාල සීමාව සඳහා වූ ආර්ථිකමය හානිය තක්සේරු කර සුදුසු වන්දි මුදලක් රජයේ විසින් එම සේවකයන් වෙත ලබා දීම සිදු කළ යුතුය. 4 අත්නොමතික ලෙස ගොඩනැගිල කඩා ඉවත් කිරීමෙන් පැමිණිලිකරුවන් සිදු වූ හානිය සම්බන්ධයෙන් රජයේ නිසි තක්සේරුකාරියක ලා පරීක්ෂා කර එම මුදල රජයේ විසින් ගෙවිය යුතු බව නිර්දේශ කරමි. 5 අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අමාත්‍යවරයා මගින් වන්දි මුදල් ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් නිකුත් කරන්නේ 2004 7:30 දිනට පෙර මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් අපිට කැසිල්ලක් තියනවද මොකක් කරේ? ඇයි මේ රටේ අහිංසක අම්මා තාත්තාට බෙහෙත් ටික නැහැ? මේ රටේ දූ දරුවන්ට ඉස්කෝලේ යන්න හරියමං විදිහට සබත් දෙකක් ගන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ ලක්ෂ ගාන තරුණ දරුවන්ට රැකියා නැහැ. මේ රටේ මිනිස්සු අදටත් එක වේලක් කෑවහම ඊළඟ වේල කන්නේ කොහොමද කියලා හූල්ලනවා. මේ රටේ වාහන තියෙන මිනිස්සු වාහන ගෙදර තියලා බස් එකේ වැඩට යනවා වාහනේට තෙල් ටික ගා ගන්න බැරි නිසා. ඒක ඇත්ත කතාව. ඒක ඇත්ත කතාව. එහෙම තියලත් පේන්ට් ටැක්ස් එක කියලා ටැක්ස් එකක් ගහලා තියෙනවා විශාල ප්‍රමාණයක් පඩියෙන් මුදල් කැපෙනවා. ආදායම් බදු විශාල ප්‍රමාණයක් මිනිස්සුන්ගෙන් කැපෙනවා. මේ ඉන්න අහිංසක අම්මා තාත්තා ගන්න ගිනි පෙට්ටියෙන් පවා බදු මුදලක් අය කරනවා. මේ පුංචි දුව දරුවා ගන්න ටොපියෙන් පවා බදු මුදලක් අය කරනවා. එතකොට මේ කන්න නැතුව පටිතද කරගනින්න කියලා දුක් විඳින ජනතාව හූරලා ගන්න බදු මුදලින් මේ ආණ්ඩුවේ වන්දි ගෙවන්න මේ කොහෙවත් ඉන්න අසමත් ජාති ඇමතිලට, අසමත් ජාති පොලිස්පතිලට, අසමත් ජාති ව්‍යාපාරිකයන්ට උන්ගේ පෞද්ගලික අරමුණු අභිලාෂ සාක්ෂාත් කරගන්න තුච්ච විදියට පොලිසිය යොදවලා, නීති විරෝධී විදියට පොලිසිය යොදවලා උන් වැඩ කරාම, උන් කඩාකප්පල් වැඩ කරලා උන් එවට අලාභන කරාම මේ රටේ මිනිස්සු දුක් විඳලා දෙන බදු මුදලින්ද ඒවල වන්දි ගෙවන්න ඕනේ? නෑ. මේක නිශ්චිතවම පොලිස්පතිවරයාගේ සිට මේකට සම්බන්ධ සියලු දෙනා ගෙන් පුද්ගලිකව මේ මුදල් අය කරගන්න ඕනේ. පුද්ගලිකව මේ මුදල් අය කරගන්න ඕනේ. මේවා ආණ්ඩුවේ මුදල් ගෙවන්න ඕනේ නෑ. මොකටද ආණ්ඩුවේ මුදල් ගෙවන්නේ? මොකද මේවා කැබිනට් පේපර්ස් දාලා අනුමැතිය අරගෙන කරපු වැඩද? එහෙම එකක් වෙලා නෑ. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරලා රජයේ තීන්දුවක් හැටියට, රජයේ තීරණයක් හැටියට ක්‍රියාත්මක කරපු වැඩද? නෑ, එහෙම එකක් වෙන්නේ නෑ. ඒ නිසා ආණ්ඩුවේ මුදල් ගෙවන්න ඕනේ නෑ මෙව්වට. නිශ්චිතවම මේකට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන්ගෙන් පුද්ගලිකව අය කරගන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම අපේ අවධානය අපි යොමු කරනවා. මේ සම්බන්ධයෙන් අපි බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. මේ සම්බන්ධයෙන් රජයේ මුදල් වෙන් කිරීම ගැන පැහැදිලිවම අපි අපේ විරුද්ධතාවය දක්වනවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.